රටපාලනය කරනකොට රටපාලනය කළේ කොහොමද කියන එක පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම නැවත ඒ අය අතරට රාජ්‍ය පාලනය ලැබුණොත් ඒ අය කටයුතු කරන්නේ කොහොමද කියන එකත් මේ සභාවේ ඉන්න අය දන්නවා කියන එකයි මගේ විශ්වාසය. අපි 2015 දී මේ රටේ යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් විශාල කැපවීමකින් කාර්යභාරයක් කළා. සෝභිත හාමුදුරුවෝ ඒකට නායකත්වය දුන්නා. අපි තෝරාගත්ත පොදු අපේක්ෂකයා 62 ලක්ෂයකට අධික ජනතාවගේ අපේක්ෂාවන් වතුර මුට්ටියක් පොළවේ ගහනවා වගේ පොළවේ ගැහුවා. ඔහු ජනාධිපති පදවියට පත් වෙලා කරලා තියෙන දේවල් මහ විශාල ලැයිස්තුවක් ලියන්නට පුළුවන්. ඒ අතර බරපතලම දේ තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම. එහෙම දෙයක් මහින්ද රාජපක්ෂවත් කළේ නැහැ. මහින්ද රාජපක්ෂ බලය අවභාවිත කළේ නීතිය යම්කිසි ආකාරයකට සම්පාදනය කරගෙන. සිරිසේන ජනාධිපති පෙන්නුම් කළා විධායක ජනාධිපති ක්‍රමය මේ රටට මොනතරම් නපුරක්ද, විනාශයක්ද. ඔහු කෙටි කාලයක් ජනාධිපති ධූරයේ ඉඳලා යනකොට යන්නේ කොහොමද? කෝටි ගානක නිවසකුත් තමන්ගේ ඉදිරි කාලයේ ජීවත් වීමට අයිති කරගෙන. ඔහු බලයටපත් වෙලා කිව්වේ මම ජනාධිපති මන්දිරේ වාසය කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔහු කිව්වා අධික විදුලි බිලක් ගෙවන්නට සිද්ධ වෙනවා ආණ්ඩුවට. ඒවා කියනකොට ඒ කාලේ ඇත්තටම මිනිස්සුන්ගේ හදවත්වලට සිසිල් පවන් සලන්නට ඇති. කොච්චර පරමාදර්ශී පුද්ගලයෙක්ද අපි තෝරාගෙන තියෙන්නේ. ඔහු තමන්ට නිල නිවාසයක් සාදාගත්තා. ඒ නිල නිවාසයේ සාදාගත්තේ ලංකා භූමි ප්‍රදේශයේ අගනුවර හොඳමම ඉස්තරම්ම භූමි භාගයකින් තමයි තෝරාගත්තේ. අමාත්‍යවරුන් වෙනුවෙන් රජය හදලා තියෙන නිවාස තුනක් එකට එකතු කරලා තමයි ඔහු තමගේ නිල නිවස සාදාගත්තේ. දැන් මට හිතෙන්නේ ඔහු තරම් සූක්ෂ්මතාවක් මහින්ද රාජපක්ෂට තිබුණේ නැති බවයි. මහින්ද රාජපක්ෂ කල්පනා කළේ තමා හැමදාම මේ රටේ නායකයා නිසා ඔහු තමන්ට කියලා නිල නිවාසයක් හදාගත්තේ නැහැ. ජනාධිපති සිරිසේන කොච්චර සූක්ෂ්මද කියනවනම් ඉස්සෙල්ලාම කළේ විශ්‍රාම යනකොටත් වාසය කරන්නට නිල නිවාසයක් සාදා ගැනීමයි. මහින්ද රාජපක්ෂට නිල නිවාසයක් ලබා ගන්නට පෙරදිලා සැලකිය යුතු කාලයක් ඉන්නට තිබුණා. ඉන්නට සිද්ධ වුණා. දැන් මේ විදිහට බලනකොට අපිට පෙනෙනවා අපි වැරදිම පුද්ගලයෙක්ව තමයි තෝරාගෙන තියෙන්නේ. ඇයි එහෙම වුනේ? අපි ඇත්ත වශයෙන්ම ජීවත් වෙන්නේ නායකයෝ නැති රටක. මේකයි ඇත්ත කතන්දරය. එහෙත් අපට අවශ්‍යයි මේ රටේ රාජ්‍ය පාලනය කිරීමට මහජන නියෝජිතයෝ සහ පාලකයෝ අවශ්‍යයි. ඒ පාලකයෝ පත් කර ගැනීමට ව්‍යවස්ථාවට අනුරූප ක්‍රමවේදවලට අපි අනුගත වෙන්නට ඕනේ. අපි 2015 දී කිව්වේ අවසාන ජනාධිපතිවරණය මේක කියලා. ඒත් අපට නැවතත් ජනාධිපතිවරණයකට මූණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ ජනාධිපතිවරණයේ ස්වરૂපය මොන වගේද? මේ ජනාධිපතිවරණයේදී ජනතාව ටිකක් සසල වෙලා තියෙන ප්‍රධාන කාරණාව තමයි
පාස්කු ඉරිදා ප්‍රහාරය. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය තුලින් රාජපක්ෂවරු රටට කියන්නට පටන් ගත්තා, රටේ ආරක්ෂාව ඇති කරන්නට පුළුවන් අපට පමණයි කියලා. ඔවුන් ඒ ඇතුළෙන් ඉතාම නරක ලෙස ජාතිවාදය, ආගමික අන්තවාදය ඉස්මත්තට අරගෙන තියෙනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. එතන සහරාන් කෙනෙක්ව නිර්මාණය කළේ කවුද? තව්හිද් ජමාත් සංවිධානය ගොඩනැගුවේ කවුද? ඒ රාජපක්ෂ පාලන යුගයේ ඔවුන්ට තිබුණා එක්තරා ප්‍රශ්නයක්. මේ සුළු ජාතිකයින්ගේ ඡන්ද ඔවුන්ට ලබා ගැනීමට. ඒ වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය වුණා විශේෂයෙන්ම මුස්ලිම් සමාජය දෙකඩ කරන්න. ඒ වෙනුවෙන් තමයි මේ සහරාන් ලව නිර්මාණය කළේ. ඔවුන් කියන්නේ බුද්ධි සේවයට අවශ්‍ය තොරතුරු ලබා ගන්න අපි එහාට පඩි දුන්නා කියලා. ඒත් ඇත්ත කතාව ගැඹුරට ගිහිල්ලා හොයලා බලනකොට ඔවුන්ට අවශ්‍ය වුණා මුස්ලිම් සමාජය තුල විභේදනයක් ඇති කරන්න. ගලගොඩත්තේ වගේ භික්ෂුවක් නිර්මාණය වන්නේ ඒ විදිහට. හැබැයි ඔවුන්ගේ කිරිපොවා ඇති දැඩි කරපු සත්තු ඔවුන්ට පාලනය කරන්නට බැරි තත්වයකට පත් වුණා. මේක තමයි මූලික සත්‍යය. ඇත්තටම ජාතික ආරක්ෂාව කියන කාරණාවේදී ත්‍රිවිධ හමුදාව සහ ඊට අදාළ ක්‍රමවේදයන් ලංකාවේ ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ඒක දුර්වල කළේ ජනාධිපති සිරිසේන. ඔහු ජාතික ආරක්ෂක කවුන්සිලයේ කැඳවීම සිද්ධ කළේ නැහැ. ඒක තමයි බරපතලම තත්ත්වය. ඔහුගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ඉස්සරහට ගත්තා. අගමැතිවරයා ඒ කවුන්සලයට කැඳවන්නේ, පොලිස්පතිවරයා ඒ කවුන්සලයට කැඳවන්නේ, අන්තිමට ආරක්ෂක කවුන්සිලයේම කැඳවන්නේ නැති තත්ත්වයකට ඔහුපත් වෙනවා. දැන් එතකොට මොකද කරන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ත්‍රිවිධ හමුදාවට අණදීමේ බලය තියෙන්නේ ජනාධිපතිවරයාට විතරයි. ඒක අපි හොඳටම දැක්ක. ජනාධිපතිවරයා රටේ නැති වෙලාවේ අගමැතිවරයා උත්සාහ කරනවා ත්‍රිවිධ හමුදාපතිවරුන්ව මුණ ගැහෙන්න. ඔවුන් පැමිණෙන්නේ නැහැ. ඔවුන් පැමිණෙන්නේ නැහැ. එහෙත් මේ රාජපක්ෂ වරුන්ට හිතවාදී රූපවාහිනී නාලිකා මොකද කළේ? මේක රනිල් වික්‍රමසිංහගේ ඒ ආණ්ඩුවේ වරදක් හැටියට උදේ හවා ජප කරන්න පටන් ගත්තා. ඒක ඇතුළෙන් මිනිස්සුන්ට ඉතාම සාවද්‍ය නරක පණිවිඩයක් සන්නිවේදනය වුණා. රනිල් වික්‍රමසිංහගේ දේශපාලන භූමිකාවේ එක ලක්ෂණයක් තමයි ඔහුට දේශපාලනිකෝ පහර දෙනකොට ඔහු ප්‍රතිප්‍රහාර එල්ල නොකිරීම. දැන් අපිට ඒක පේනවා දුර්වලකමක් බව. ඒක සමහරලාට ඔහුගේ පැලැන්තියට අනුව උරුම වෙච්ච ලක්ෂණයක් වෙන්නට පුළුවන්. ඔහු ඒ හැම අවස්ථාවකම නීතියට අනුව රටේ නායකයා ජනාධිපති නිසා ජනාධිපතිට විරුද්ධව කතා කරන තැනකට ගියේ නැහැ. ඒ නිසා මේ සේරම දෝෂාරෝපණ අවසානයේදී විද්‍යුත් මාධ්‍ය ඔහුගේ ගිණුමට බැර කළා. ඒ වාසිය අරගෙන තමයි දැන් රාජපක්ෂවරු කියන්නේ අපිට තමයි රටේ ජාතික ආරක්ෂාව සම්පාදනය කරන්නට පුළුවන් කියන්නේ. ඇත්ත වශයෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ කතා කරනවා නම් ගෝඨාභය ඊට වඩා සිය ගුණයකින් ඒ ගැන කතා කරන්න පුළුවන් ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකාට. ගෝඨාභය රාජපක්ෂම පිළි අරගත්ත යුද්ධයේ කලේ යුද්ධයේ ඉවර කලේ පොන්සේකා මහතා බව. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිඥාවක් දීලා තියෙනවා, තමා බලයට පත් වුණාට පස්සේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයක් නිර්මාණය කරලා ඒ කාර්යභාරය සරත් පොන්සේකාට පවරන බව. එනිසා ජනතාවට මේ අවබෝධය ලබා දෙන්නට ඕනේ
මේ රාජපක්ෂවරු ඇති කරන බීතිකාවට මුලා වෙන්නට එපා කියන එක. ඒක ඊටාම වැදගත් කාරණාවක්. අනිත් කරුණ තමයි මේ යුද ජයග්‍රහණයේ ඇතුළෙන් මේගොල්ලෝ බලය අවභාවිත කිරීමට ලබාගෙන තියෙන වරම්. යුද්ධයේ තියෙන කාලේ යුද්ධය ඉවර වුණාට පස්සෙත් මම ලංකාවේ තියෙන සියලුම හමුදා කඳවුරු වලට ගිහිල්ලා තියෙනවා උතුරු නැගෙනහිර ඇතුළු. සමහර වෙලාවට රාජපක්ෂ වරුන්ගේ බහුතරය මැදවැච්චියෙන් එහාට ගිහිල්ලා නැහැ ඒ කාලේ. ඒ කඳවුරු වලට ගිහිල්ලා තියෙනවා අපි මමේ ප්‍රදේශවල ගමන් කරලා තියෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සේවය කරනවා මාත් එක්ක ඉගෙන ගත්ත අය, මම උගන්වපු අය, මගේ යාළු මිත්‍රයෝ. ඒ අය අතර සැලකිය යුතු පිරිසක්, විශේෂයෙන්ම යුද හමුදාවේ සැලකිය යුතු පිරිසක් මා එක්ක ඒ කාලෙම පවසලා තියෙනවා රාජපක්ෂවරු ත්‍රිවිධ හමුදාව අවභාවිත කරන ආකාරය. ඒක කොච්චර නරක අන්දමට කළාද කියනවා නම් ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ සාරියේ හැට්ටේ කට්ට ගහනවත් බල්ලුනාවන්වත් කුස්සිය වළම්පිඟන් හොදන්නවත් ඒ අයව පරිහරණය කළා. ඉහළ නිලධාරියෙක් කන දුන්නාම සොල්දාදියෙකුට ඒක කරන්න නැතුව බෑ. ඒක අවසානයේ කොච්චර නරක විදියට පිළිකාවක් බවට පත් වුණාද කියනවා නම් යුද්ධයෙන් පස්සේ ඉක්මනින් පොහොසත් වෙන්න කප්පම් ගන්න දරුවෝ පැහැරගෙන ගිහිල්ලා මරණ තත්ත්වයකට අතුරුදාන් කරන තත්ත්වයකට පත් වුණා. හමුදාවේ සේවය කරලා විශ්‍රාම ගිය කීර්තිමත් නිලධාරීන් ඉන්නවා. වැරදි විදිහට වැඩ නොකරපු නිලධාරීන් ඉන්නවා. ඒ වගේ අය හම්බ වුණාම අහලා බලන්න. ඒගොල්ලෝ කටයුතු කරලා තියෙන ආකාරය. එහෙම අය අදත් පෙනී සිටිනවා මේ රාජපක්ෂවරුන්ගේ පාලනයක් යඩියපා කියන තැන. ඒ නිසා මේ යුද්ධ ජයග්‍රහණය කියන එක ඒගොල්ලෝ පරිහරණය කරන්නේ රට සින්නක්කරව භුක්ති විඳින්න. නීතියේ පාලනය නැත්තටම නැති කරන්න. ඉතා කෙටියෙන් කියනෝ නම් ඒකාධිපති පාලනයක් ප්‍රතිෂ්ඨාපනය කරගන්න. මේක තමයි අප ඉදිරියේ තියෙන අභියෝගය. මේක අපි තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම අපි තව එක කාරණාවක් බුද්ධිමත්ව අවබෝධ කරගන්නට ඕනේ. අවුරුදු 70ක් විතර මේ රට පාලනය කරපු සහ නොකරපු කිසිම දේශපාලන පක්ෂයකට මේ රටේ මූලික ප්‍රශ්න සම්පූර්ණයෙන්ම විසඳන්නට බැරි වෙලා තියෙනවා. සමහරු විසඳන්න උත්සාහ ගත්ත අසාර්ථක වුණා. සමහරුවේ ප්‍රශ්න උග්‍ර කරලා තියෙනවා. අද මේ රට එක රැයකින් යහපත් ප්‍රතිරූප දේශයක් කේතුමති රාජධානියක් බවට පත් කරනවායි කියන ජාතික ජනතා බලවේගයේ මේ රටට කරපු දේවල් මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැයි කියන එක අපි කියන්නට අවශ්‍යයි. ඒගොල්ලෝ රට කොච්චර පස්සට තල්ලු කරන දේශපාලනයක්ද කළි. මේවා ගැන අපි හිතන්නට ඕනේ. තව එක වැදගත් කරුණක් අපි කල්පනාවට ගන්නට ඕනේ. ඒක තමයි දැන් 2015ට පෙර 2015ට පෙර ඒ කියන්නේ රාජපක්ෂ පාලන යුගයේ ওই ජාතික ජන බල වේගයේ එකතු වෙලා ඉන්න කලාකරුවෝ කියන අය බහුතරයක්, විද්වතුන් කියන අය, සමාජ නායකයෝ කියන අයගේ කටහඬක්වත් අපි ඇහුවද? ඇහුවේ නැහැ. ඒ පුද්ගලයෝ ශිෂ්ට සම්පන්න පුද්ගලයෝ වෙන්නට පුළුවන්. ඒ ඇයි ඒ අය අසාධාරණයට විරුද්ධව කතා නොකළේ? ඒගොල්ලෝ දන්නවා ජීවිතේට තර්ජනයක් එල්ල වෙන බව. තමන්ට තමන්ගේ පවුලට
ආරක්ෂාව නැතිවෙන තත්ත්වයක් රටේ තිබුණු බව ඒ අය දැනගත්තා. අද ඒ අය වේදිකාවලට ඇවිල්ලා දේශපාලනය කරන්නේ 2015දී අපි දිනාගත්ත නිදහස භුක්ති විඳිමින් නොවේද? ඒක ඔවුන්ට අමතක වෙලා තියෙන එක හරිම ඛේදයක්. ඒක කොච්චර හොඳ සාධනීය තත්ත්වයක්. රටේ ඉන්න උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවෝ, වෘත්තිකයෝ ඇවිල්ලා රටේ ප්‍රශ්න ගැන කතා කරන තත්ත්වයකට අපි දේශපාලන සංස්කෘතිය ගොඩනගා ගත්තයි කියන එක අපි ඉස්සරහට ගමන් කිරීමක් නොවේද? ඒක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. විගණකාධිපති ගාමිණී විජේසිංහ කියලා මහත්මයෙක් පසුගිය කාලේ මේ ආණ්ඩුවේ මුල්‍ය කළමනාකරණය පිළිබඳ දිගින් දිගටම විවේචන කළා. සම්මන්ත්‍රණ පැවැත්තුවා. මාධ්‍යවලට ඇවිල්ලා කතා කළා විගණකාධිපති පදවිය දරමින් රාජපක්ෂවරුන්ගේ පාලන සමය තුල වෘත්තිකයෙකුට එහෙම අයිතියක් නිදහසක් තිබුණා. ඒ කාලේ එතුමා සේවයේ කොලේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව රාජපක්ෂ පාලනයේ තියෙන කාලේ ඒ කාලේ මුල්‍ය කළමනාකරණය පිළිබඳ රාජ්‍ය මුදල් අවභාවිත කිරීම පිළිබඳ එක වචනයක් මේ මහත්මයා කතා කළේ නැහැ. ඔහුගේ කටහඬවත් මේ රටේ මිනිස්සු අහලා තිබුණේ නැහැ. ඔහු විගණකාධිපති පදවියට පත්වන්නේ මේ ආණ්ඩුවෙන්. ඒ ආණ්ඩුවේ පදවිය දරමින්ම ඔහුට හැකියාව ලැබෙනවා මේ ආණ්ඩුවේ මුල්‍ය ප්‍රතිපත්ති විවේචනය කරන්න. ඒක අපි දිනාගත්ත දෙයක් නෙමේද? ඒ මහත්තයා භුක්ති විඳින්නේ වරප්‍රසාදයක් නෙමේද? ඒක සියලුම වෘත්තිකයන්ට තියෙන්නට ඕන වරප්‍රසාදයක් නොවේද? ඒ නිදහස ඔහු භුක්ති විඳින්නේ 2015 ජයග්‍රහණය නිසා නොවේද? ඔහුටත් ඒක අදාමතක වෙලා තියෙන. ඒ වගේම මහේෂ් සේනානායක මහතා යුද හමුදාපතිවරයා හිටපු එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන. මීට කලින් යුද හමුදාපතිවරයෙක් විශ්‍රාම අරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ඔහුට හිරබත් කණ්ඩ සිද්ධ වෙනවා. ඔහු අත්අඩංගුවට අරගෙන චෝදනා හදලා නඩු අහලා ඔහුව හිරගත කළා. මහේෂ් සේනානායක මහතා නිල ඇඳුම ගලවපු සැනින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට ඔහු අද දැනගෙන තියෙනවා එදා සරත් පොන්සේකාට කරපු දේ මට වෙන්නේ නැහැ. ඒ විශ්වාසය ඔහුට කොහෙන්ද ලැබුණේ? ඒ අවනීති අද රජ නොකරන නිසා. ඒව ජයග්‍රහණ නොවේ. අපි මේ දේවල් අමතක කරනවා නම් මේ රාජපක්ෂවරුන්ගේ නින්දිත ජඩ මාධ්‍ය දෙකක් කුලි හේවායෝ ලවා කරන වපුරණ මිත්‍යාවන් මත අපි මේ රටේ සිහිබුද්ධියෙන් යුක්ත මිනිස්සුද කියන ප්‍රශ්නයයි මතුවෙන්නේ. ඒ නිසා මම නැවතත් කියන්නේ මෙතන ඉන්න අය සිදුවීත්තේ කුමක්ද කියන එක දන්න අය. අපි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මම්මුලා වී ඉන්න පුද්ගලයන්ට ඔබට හැකි පමණින් මේ යථාර්ථය පැහැදිලි කරන්න. යථාර්ථය පැහැදිලි කරන්න. ඒ වගේම අපි තේරුම් ගන්නට ඕනෑ මුළු රටම මැතිවරණ කොට්ටාශයක් බවට පත්වන ක්‍රියාදාමයක අසාමාන්‍ය ධනස්කන්ධයක් අවශ්‍ය වෙනවා බලය පතුරුවන්. රාජපක්ෂවරුන්ට ආණ්ඩු බලය නොතිබුණත් ඔවුන්ට තියෙන ධනය මේ වගේ ජනාධිපතිවරණ හතරක් පහක් කරාට වුණත් ධනය තියෙන. මට එක්තරා අමාත්‍යවරයෙක් කිව්වා, ඔව් වගකීමෙන් කිව්වා, එක්තරා චීන සමාගමක් ඇහුවලු ඒ අයගෙන් රාජපක්ෂවරුන්ගෙන් ජනාධිපතිවරණයකට කොච්චර මුදලක් වැය වෙනවද? ඒ අය කිව්වලු බිලියන 5ක් වැය වෙනවා. බිලියන 5ක් එකම වැඩේ. අපි මේ රුපියල් සතවල ඉන්න මිනිස්සු නිසා මේ බිලියන මිලියන කියනකොට සාමාන්‍ය ජනතාවට මේවා තේරෙන්නේ නැහැ. බිලියන 5ක් කියන්නේ රුපියල් 500ක් වගේ කියලා හිතනවා වෙන්නත් පුළුවන්. හරි. බිලියන 5ක් ඕනේ කියලා.
ඒ සමාගම කිව්වලු ඇයට අපි බිලියන 10ක් දෙන්නම් කිව්වලු. මේගොල්ලෝ කියන්නේ 5යි. ඒගොල්ලෝ කිව්වලු අපි 10ක් දෙන්නම් කියලා. ඇයි ඒ චීන සමාගමක් එච්චර මුදලක් ආයෝජනය කරන්නේ ඒ අයට බලය ලබා ගන්න? ඒකේ රහස මොකක්ද? අපි මේව ගැන කල්පනා කරලා බලන්නට ඕන. එතකොට මුදල් පොම්ප කරලා ජන විඥානය විපරීත කරන දූෂණය කරන ක්‍රියාදාමයක් අද දේශපාලන වැඩබිම තුල තියෙනවා. මේක කාලාන්තරයක් තිස්සේ රාජපක්ෂවරු ඇති කරපු සංස්කෘතියයි. සංස්කෘතියයි. මෙතන ඉන්න රජයේ සේවකයෝ එක්කෝ විශ්‍රාමික අය ඇත්ත වශයෙන්ම කල්පනා කරලා බලන්න. ඒ විශ්‍රාමික පුද්ගලයන්ට තමන්ගේ විශ්‍රාම වැටුප මේ කාලේ තරම් ප්‍රමාණයකින් මීට පෙර වැඩි වෙලා තියෙනවා. රජයේ සේවකයන්ගේ වැටුප මේ පහුගිය මේ ආණ්ඩුවෙන් වැඩි කරපු තරම් වැඩි කරලා තියෙනවා. වැඩි කරලා තියෙනවා. එක විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙක් මායකතු එතුමාගේ විශ්‍රාම වැටුප ගිය මාසේ උට වැඩි වෙලා ආපු මුදල රුපියල් 12500ක් කියලා වැඩි වෙච්ච මුදල. වැඩි වෙච්ච මුදල. හරිද? එතකොට රජයේ සේවකයින්ගෙන් වැඩ ගත්තේ කොහොමද? රාජපක්ෂවරු. ඒගොල්ලන්ට නීතිගරුකව වැඩ කරන්න පුළුවන් තත්වයක්ද තිබුණේ? ඒගොල්ලන් වහල්ලු හැටියට ඒගොල්ලන්ව වැඩ ගන්න. ඒවත් අද රජයේ සේවකයන්ට අමතක වෙලා තියෙන තත්ත්වයක් අපට සමහර ප්‍රකාශවලින් පෙනෙනවා. එදාට සාපේක්ෂව බලනකොට ඇත්ත වශයෙන්ම අදත් පෙට්‍රල් මිල අඩුයි, ඩීසල් මිල අඩුයි, ගෑස් මිල අඩුයි, ලයිට් බිල අඩුයි, වතුර බිල අඩුයි. තව ලැයිස්තුවක් කියන්නට පුළුවන්. ඒත් මහින්ද රාජපක්ෂ පැරදිච්ච දවසේ ඉඳලා කිව්වේ පොල් ගණන්, තෙල් ගණන් අරවම යකිය කිය කියලා කියලා. අර මාධ්‍ය ආයතන දෙකක් මේ බොරු වපුරලා වපුරලා මිනිස්සුත් කියන්නේ ජීවත් වෙන්න බෑ බඩු ගණන්. මේක තමයි අපේ ජාතියේ දුර්වලතාව. හරිද? දුර්වලතාව. මේ රට මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ අපේ මුග්ධභාවයක් නිසා නොවේ. අපි පොඩ්ඩක් සිහි බුද්ධියෙන් ගඳ සුවඳ පිළිබඳ හැඟීමෙන් කටයුතු කළ යුතුයි. ගන්ධ සුවඳ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. අනිත් වැදගත් කාරණාව තමයි මේ සංවර්ධනය කියන එක. ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව පහුගිය කාලේ කරලා තියෙන බොහෝ සාධනීය දේවල් දේශපාලන ප්‍රතිසංස්කරණ පැත්තෙන් විතරක් නෙමෙයි භෞතික සංවර්ධන පැත්තෙන් කරලා තියෙන දේවල් මේ ආණ්ඩුවට නිසි ලෙස ප්‍රචාරය කරගන්නට බැරි වුණා. ඒ බැරි වෙන්න හේතුව ආණ්ඩුව කරන යම් දේවල් වලට ප්‍රචාරයක් වැඩියෙන් ලබා දෙන්න බය වුණා. මෛත්‍රීපාල සිරිසේන නාගයා වගේ දර්ශක රයි. එහෙම දේවල් වුණා. ඒ නිසා ආණ්ඩුව මොකද කළේ? කරපු හුඟක් දේවල් කරලා සද්ද නැතුව හිටියා. එතකොට මොනවද කළේ කියලා අද අහනවා. මහින්ද රාජපක්ෂයන්ගේ බෝක්කුවක්වත් ඇදුවද කියලා අහන්නේ. ඇත්ත වශයෙන්ම අද බලන්න මහින්ද රාජපක්ෂ කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන, අධිකරණයේ ස්වාධීනත්වය ගැන. ගෝඨාභය රාජපක්ෂ කතා කරනවා රටේ සියලු දෙනාටම නීතිය එක හා සමානව අයිති කරලා දෙන බව, දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් ඇති කරන බව, සියලු දෙනාගේ මූලික අයිතිවාසිකම් සාක්ෂාත් කරන බව. මේ පුද්ගලයන්ගේ මුවෙන් මේ වචන කියනකොට ඇත්තට මේ උතුම් දේවල් වල වටිනාකමකුත් නැතුව යන. එහෙම කියන්න පුළුවන්. හරිද? මේක හරියට පල් හොරේ අටපිරිකර පූජා කරනවා වගේ වැඩ. ඔහුට අටපිරිකර පූජා කරන්න පුළුවන්. ඔහු පූජා කරන්නේ හොරකම් කරපු සල්ලි වලට. ළමා අපචාර කරපු පුද්ගලයෙක් ළමා නිවාසයක් පවත්වාගෙන යන්න පුළුවන්. මේ වගේ මහ විපරීත තත්ත්වයක් මේකේ තියෙන. හෘද සාක්ෂියක් නැති පුද්ගලයෝ ඒ විදියට කතා කරන්නේ. මේවා මොනතරම් භයානකද? අපි මේවා ගැන කල්පනා කරන්නට ඕනේ. අපේ අසල්වැසියට මේවා ගැන හිතලා බලන්න අපි කියන්නට ඕනේ.
හිතල බල කියන්නට. එතකොට පහුගිය කාලේ අරගෙන ගිහිල්ලා මරල දාලතිීන්. අතුරු දහන් කරලා තියෙන්. තමන්ග කෙනෙක් නෙමේ වෙඩ පුළුවන්. තමන්ගේ පවුල කෙනෙක් නෙමේ වෙඩ පුළුවන්. තමන්ගේ අල්ලපු වැටේ කෙනෙක් නොවෙන්නට පුළුවන්. ඒ නිසා අපිට කරබාගෙන ඉන්න පුළුවන්නම් අපි මිනිස්සු. බන්ධනාගාර ගත කරලා තිබුණ හිරගෙදර හිටපු මිනිස්සු නීතියෙන් වැරදිකාරයෝ බවට පත්වෙච්ච මිනිස්සු. ඒගොල්ලෝ වැරදි කරපු මිනිස්සු. ඒගොල්ලන්ට නීතියෙන් දඬුවම් දීලා තිබුණ. ඒ අයව මරන්න තියෙන අයිතිය මොකක්ද? ආණ්ඩුවකට. ඒක සීලාචාර රටක එහෙම වෙන්න බෑ. රටක නීතියේ පාලනය අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂගේ මුවින් ඔහු පවත්වන සෑම කතාවක්ම වෙන කවුරු හරි තමයි ලියලා දෙන්නේ. ඒ කතාවලිනුත් හොඳට පේනවා ඔහු බලයට පත්වනොත් ඔහු නීතිය තමන්ගේ අතට ගන්න බව ඔහු කියන හැටි. නීතිය තමන්ගේ අතට ගන්න හැටි ඔහු කියන හැටි. ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය පොතක් ලියලා තියෙනවා උත්තරීතර කියලා. ඒ පොතේ තියෙන්නේ ඇයව අගවිනිසුරු ධූරයට පත්කරපු හැටි, පත්කරපු මොහොතේ සිට ඇයට වද දුන්නු හැටි, ඇය විතාම නින්දිත ලෙස සේවයෙන් නෙරපා හැරපු හැටි. ඇය කියනවා දිවුරුම් දුන්නට පස්සේ තේපැන් සංග්‍රහයකට ආරාධනා කළාලු. තේපැන් සංග්‍රහයට වාඩි වෙලා මහින්ද රාජපක්ෂ ඇහුවලු, කවුද අධිකරණ සේවා කොමිසමේ ලේකම් බවට පත් කරන්නේ? එතුමිය කියන ප්‍රශ්නය අහනකොටම මාව තිගැස්සුණා. ඒක ලේකම්වරයා තීරණය කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව. ජනාධිපතිවරයෙක් අහනකොට එයා කියලා තියෙනවා ඒක කොමිෂන් සභාව රැස් වෙලා තීරණය කරන්නම් කියලා. ඇකිනා ඒ වෙලාවේ ඔහු ගුගුරපු හැටි, පුපුරා හැලුණු හැටි ඇ බීතියට පත් කළ බව. එතැන් සිට කරපු දේවල්. ඇය ඉතාම අඩු වයසකින් නීතිය පිළිබඳ ආචාර උපාධිය ලබාගෙන ඇවිල්ල කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය පදවියට පත් වෙලා, පීඨාධිපති පදවියට පත් වෙලා, වැඩ බලන උපකුලපති වෙලා හිටපු තැනැත්තිය. ඇයට අවුරුදු 65 වෙනකල් විශ්වවිද්‍යාලයේ සේවය කරන්න හැකියාව තිබුණු කෙනෙක්. එයාට ආරාධනා කරලා තමයි එයාව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියක් බවට පත් කළේ. ඒ යා තුල තිබුණු දැනුම, කුසලතාව සහ ශක්්‍යතාවන් නිසා අද ඇය ගෙදරක නිකන් ගෘහණියක් බවට පත් කරලා තියෙනවා රාජපක්ෂල. එයාව ගෙදර ඇවිල්ලා කොහොමද විස්රාම වැටුපත් නැති කරලා, සියලු වරප්‍රසාද නැති කරලා එයාව ගෙදර අහනකොට නඩු ඇහුවේ කවුද? විමල් වීරවංස නඩු ඇහුවේ. ඊට වඩා තුච්ච නින්දිත පහක් වැඩ කරන්නට පුළුවන්. අඩු ගානේ GL පීරිස්ව දාලා නඩු ඇහුවා නම් ඒකේ තියෙනවා යම් කිසි ශිෂ්ටභාවයක්. ඒකට ඒගොල්ලෝ වැඩ කරන්නේ මොන තරම් සෞතු විදියටද කියන එක, නින්දිත විදියටද කියන එක මේ වෑම් පේන. මෙහෙම පාලනයක්ද අපිට අවශ්‍ය? මෙහෙම පාලනයක්ද අපිට අවශ්‍ය? දැන් ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගලා තියෙන ජනතා බලවේගේ මේ ආණ්ඩුව විවේචනය කරන. ඒගොල්ලන්ට වැඩිය හොඳට මේ ආණ්ඩුව විවේචනය කරන්න අපිට කාරණා තියෙනවා. ආණ්ඩුව බලයට පත්වෙච්ච දවසේ ඉඳලා අපි සිවිල් සංවිධාන නියෝජිතව හැටියට ගිහිල්ලා ඔය අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් එක්ක අතින් පයින් ගහගත්තේ නැති එක විතරයි කළේ. රටට දුන්නු ප්‍රතිඥාවන් ඉටු කරගන්න. ඒ නිසා අපි දන්නවා ඒගොල්ලන්ට වැඩිය දේවල්. අර කතාවක් තියෙනවානේ, සැදැහැවත් උපාසකයා නෙමේ පන්සලේ ඇතුලේ දේවල් දන්නේ ඇබිත්තයා කියලා. ඒකයි කියන්න තියෙන්නේ. හරි. හැබැයි ඒ අයත් දන්නවා මේ ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිසංස්කරණ සිද්ධ වෙච්ච බව, ව්‍යවස්ථා සභාවක් නිර්මාණය කරපු බව, ඒකේ නියෝජිතයෝ ඒ පක්ෂෙත් ඉන්න බව. ඒගොල්ලන්ට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකකම ලැබුණෙත් මේ ආණ්ඩුව යටතේ. ඒගොල්ලන්ට දේශපාලනය කරන්නට නිදහසක් ලැබුණා, වරප්‍රසාද ලැබුණා.
ඒ අයත් ඒව වෙනුවෙන් යම් කිසි ආකාරයකට පෙනී සිටියා. එහෙම තමයි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භුක්ති විඳින්නට ඕනි. හැබැයි අදි탁සේරුවක ඉඳලා ජනාධිපති පදවියට පත් වෙලා අපිට මේ රට එක රැයකින් වෙනස් කරන්නට පුළුවන් කියලාද ඒ අය හංස ගීතිකාවක් වාදනය කරනවා. සමහර පුද්ගලයෝ ඒ ගීතිකාවට අත්වැල් ගායනා සපයන. අත්වැල් ගායනා සපයන. මේක මම දකින්නේ ඉතාම නරක මුග්ධ තත්ත්වයක් හැටියට. මොකද ගිය සැරේ අපි දන්නවා රාජපක්ෂවරු දරන්න පුළුවන් සියලුම උත්සාහයේ දරලා 58 ලක්ෂයක් ඡන්ද ලබා ගත්තා. ඒතර මේ රටේ නීතිගරුක පුරවැසියෝ අප්‍රමාණ කැපවීමක් දරලා පොදු අපේක්ෂකයන්ට ලබා ගත්තේ 62 ලක්ෂයක්. ඒතර ලක්ෂ 4ක ඊතර ප්‍රමාණයක් තමයි එතන වෙනස තිබුණේ. ලක්ෂ 20ක 30ක වෙනසක් තිබුණේ නැහැ. ලක්ෂ 10ක වෙනසක් තිබුණේ නැහැ. ලක්ෂ 4ක ඊතර වෙනසක් තිබුණේ. එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණ එදා ජනතා ජනාධිපතිවරයන්ට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා හිටියේ නැහැ. ඔවුන්ට යම්කිසි ඡන්ද ප්‍රමාණයක් තිබුණා නම් ලක්ෂ 3 4ක් ඒකත් මේ පැත්තට ආවා. ඒකට අද ඔවුන් කරන වැඩෙන් ඔවුන්ට යම්කිසි ඡන්දයක් ලැබෙනවා නම් ඒ ඡන්දේ පොහොට්ටුවෙන් කැඩිලා යන ඡන්දයක් නෙමෙයි. පොහොට්ටුවේ ඡන්ද කොන්ක්‍රීට් වගේ තියෙනවා ඒ තරම් වහල්ු එතන ඉන්නේ. ඒගොල්ලෝ ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ අම්මාව මැරුවත් දන ගහලා වැඳලා ඡන්දෙ දෙන තරමට වහල්ු. හරිද? එතකොට එදා ඒ ප්‍රගතිශීලී බලවේගවල හිටපු කිසියම් පිරිසක් එකතු වෙලා ඡන්ද ලක්ෂ 4ක් විතර එතන හැදුවොත් අත්වන ඉරණම මොකක්ද? එනිසා මම පැහැදිලිව කියන්නේ මේ අනුර කුමාර දිසානායකට දෙන හැම ඡන්දයක්ම ගෝඨාභයට දෙන ඡන්දයක්මයි. මේ අනුවන මුග්ධ වැඩේ කරන්ඩ තමන්ගේ දරුවෙකුටවත් ඉඩ දෙන්නට එපා. අසල්වැසියෙකුට ඉඩ දෙන්නට එපා. ඒක තමයි අපේ ඉරණම තීන්දු කරන තීරණාත්මක සාධකය. ගෝඨාභය බලයට පත් වුණාට පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කාඩරය පාරට බස්සල පෙළපාලියයි වර්ජන කරයි. මිනි මැරෙනකොට ඒගොල්ලෝ කෑකෝ ගහයි, රැස්වීම් තියයි, විරු සමරු පවත්වයි. රටට මොකද්ද වෙන්නේ? ඒක තමයි අපි කියන්නේ අපි නිදා දිනාගත් නිදහස අයිති කරගන්නට ඕනේ. අපේ පිඟානේ තියෙන්නේ සම්බෝලයි බතුයිනම් අපි ඒක කාල බඩගින්න නිවාගම්. සම්බෝලයි බතුයිනේ මට බුරියානි ඕන කියලා අපි අරක නොකා මැරෙනවා. මේක අපි කල්පනා කරලා බලන්නට ඕනේ. එනිසා මම මීට වඩා කල්පනා කතා කරන්න අදහස් කරන්නේ නැහැ. මා අතිශයින්ම සතුටු වෙනවා මේ සභාවට ඇවිල්ලා වචන ස්වල්පයක් කතා කරන්නට ලැබීම ගැන. විශේෂයෙන් මට සතුටුයි මේ කාන්තා පක්ෂය හුඟක් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. හුඟක් වෙලාවට ලංකාවේ කාන්තාවෝ ඉන්නේ රාජපක්ෂ වරුන්ට වන්දනාමාන කරමි. ඉතින් මං හිතනවා මේ කාන්තාව ප්‍රගතිශීලී අදහස් දරන අය. ඒ අයට රට ගැන හැඟීමක් තියෙනවා. මේ රටේ දරුවෝ ගැන හැඟීමක් තියෙනවා. ඉපදිලා ඉන්න දරුවෝ ගැනත්, ඉපදෙන්න ඉන්න දරුවෝ ගැන. මව්වරු හැටියට, ගෘහණියෝ හැටියට, සහෝදරියෝ හැටියට. ඒ නිසා අපි හැම කෙනාගේම උපරිම ශක්තිය අපි වැය කරන්නට ඕනේ හංසයා ඉදිරියේ ගහන කතිර වැඩි කරන්න. හංසයා ඉදිරියේ ගහන කතිර වැඩි කරන්න. ජනතා විමුක්ති පෙරමුණට ඇත්ත වශයෙන්ම හැකියාව තිබුණා නම් ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරන්න අපිත් එතෙන්ට යනවා. ඒ වුණාට මහ පොළොවේ යථාර්ථය අපිට පේනවා. අපි අන්ධ වෙලා නෙමෙයි, අපිට ඇස් දෙකට පේනවා යථාර්ථය. එනිසා ගෝඨාභය රාජපක්ෂ පරාජය කරන්නට පුළුවන් මේ අවස්ථාවේ එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස පමණයි. ඒ යථාර්ථය අපි තේරුම් අරගෙන බුද්ධිමත්ව කටයුතු කරලා හංසයාට කතිරෙ ගහලා අපි දිනාගත් නිදහස ආරක්ෂා කරගමු. බොහොම ස්තුතියි.